දැන් අපිට මේ දිනවල අපි එකක් යනකොට එකක් නාට්‍ය දකිමින් තිබෙනවා විවිධ එපිසෝඩ් අපි දකිමින් තිබෙනවා වික්‍රමසිංහ රාජපක්ෂ රාලිපෝට්ටු යුම්ටාව තිර රචනය කරපු තිර පිටපත ලියපු නිෂ්පාදනය කරලා අධ්‍යක්ෂණය කරලා පෙන්නන නාට්‍ය කීපයක් දැන් අපි මේ දින ගණනාවෙම දකිමින් තිබෙනවා ජර්මියස් නාට්‍ය අපි දැක්ක දැන් අලුත්ම නාට්‍ය තමයි නතාෂා නාට්‍ය ජර්මියස් නාට්‍ය ගියා ඒකට දැක්ක කුලප්පුනේ නැහැ කුලප්පු කරගන්න බෑ මිනිස්සුන් මුදු නාට්‍ය පෙන්නලා පෙන්නලා හෙම්බත් වෙලා ওই නාට්‍ය දැකලා නාට්‍ය බලලා ආ මේ රටේ ජනතාව දුක මුදුනේ තියාගෙන දුවලා පස්සෙන් ගිහිල්ලා ආ වලිගේ පාගගෙන දඟලලා අන්තිමේදී කන්න ටිකක් නැති ආ බාල්ලටයක් හොයාගන්න බැරි බෙහෙත් පෙත්තක් හොයාගන්න බැරි ආ තෙල් බින්දුවක් නැති ගෑස් සිලින්ඩරයක් හොයාගන්න බැරි පොලිම් වල මැරෙන කාබාසිනියා වෙච්ච මුස්පේතු ආ බංකොලොත් රටක් හදපු ආ ඒ කල්ලිය ඒ යුන්ටාව ආ දැන් වික්‍රමසිංහත් එක්ක එකතු වෙලා මේ වික්‍රමසිංහ රාජපක්ෂ අලිපොහොට්ටු යුන්ටාව පෙන්නන මේ නාට්‍යවලට මිනිස්සු රැවටෙන්නේ ඒ නිසා එක නාට්‍යයක් දාලා බැලුවා ජර්මියස් නාට්‍ය මිනිස්සු හොයාගත්ත අලගිය තැන මුලගිය තැන වැලගිය තැන මු කාගේ කවුද කියලා කාගේ පිල්ලියක්ද කියලා ආ දැනගත්ත මිනිස්සු මේ රාජපක්ෂලගේ මනි ලොන්ඩරින් මැෂින් එක ආ මොන රෙද්දකට අපි මුගේ පස්සෙන් යන්නේ කියලා ආ ඊට පස්සේ ඒක හරිය ගියේ නැහැ ඒක වැඩ කරේ නැහැ දැම්ම මොෂින් මැෂින් එක මේකට උත්තර දෙන්න අපසරණ ගුරාව දැම්ම මේකට ගුරා දැම්මලා ඊට පස්සේ වික්‍රමසිංහ රාජපක්ෂලගේ කට්ටඩිය දැම්ම ටැංක් කට්ටඩිය කට්ටඩියව පාරට බැස්සෙව්වා පාරට බස්සලා ආ කෑ ගහලා උස්සලා දඟලන මිනිස්සුන්ව අවුස්සන්න පුළුවන්ද කියලා බැලුවා මිනිස්සු පඩේකටවත් ගණන් ගත්තේ නැහැ මිනිස්සු පඩේකටවත් ගණන් ගත්තේ නැහැ කියලා කියන්නේ අපි ඒක ඊට පස්සෙ මොන අහයි තව සතියක් විතර යනකොට ඔන්න දැම්ම තව නාට්‍යයක් මේ අප්‍රේල් මාසේ පළවෙනිදාද කොහෙද මොකද්ද මන් දන්නේ විකට නාට්‍යාංගනාවක් විකට නිවේදිකාවක් පෙන්නපු මොකද්ද මන් දන්නේ නාට්‍යයක් අරගෙන මෙන්න මේ මාසේ 25 26 වෙනකොට මෙන්න දැන් මේක දිගලා මේක අතර අතේ දාලා දැම්ම මීඩියාවල දැම්ම මේක උස්සලම දුන්නා අපි දන්නවා මේක උස්සලම මේක නිකන් විචිත්‍රවත් විදියට මේක වර්ණනා කර කර වර්ණනා කර කර අර කුඩුනාලිකාවයි ගංජනාලිකාවයි කුඩුනාලිකාවයි ගංජනාලිකාවයි ඇන්ටිජන් නාලිකාවයි මේ ඔක්කොම එකතු වෙලා දැන් මේක මිනිසුන්ට පෙන්න ආයි මිනිසුන්ව උස්සන්නවා මේ රටේ ජනතාව මේ වික්‍රමසිංහලගේ රාජපක්ෂලගේ පහුගිය කාලේ පුරාම රාජපක්ෂල පොහොට්ටුව පෙන්නපු ඒ නාට්‍යවලින් හෙම්බක් වෙලා ඉන්නේ ඒ නාට්‍ය බලලා මංගුලා වෙලා ඒ නාට්‍ය පස්සෙන් ගිහිල්ලා මිනිස්සුන්ගේ කොඳු කැඩිලා තියෙනවා මිනිස්සුන්ට පාන් කියා ගන්න බැරුව ඉන්නේ මං හිතාගෙන ඉන්නවා තව තවත් මේ වගේ නාට්‍ය පෙන්වුවාම කවුරු හරි නිකන් මේ විකට කතා කියන නිකන් කීයක් හරි වහා ගන්න මේ පිල්ලි වල හොරා බැලුවාම මේ පිල්ලි කවුද කියලා බැලුවාම හාර උස්සා බැලුවාම අලගිය තැන වැලගිය තැන මුලගිය තැන කොතනද කියලා පේනවා මේවා දාලා ඉස්සරහට දාලා මේ නාට්‍ය පෙන්වන මේ නාට්‍ය මේවා නිකන් මේ ඉස්සරහට දාලා තියන්නේ මේ නාට්‍ය පෙන්වන්නේ මේක නිකන් බුද්ධාගම ඉස්සරහට දාලා බුදුදහමට අගෞරව වෙනවා ජාතියට ආගමට ආගම වශයෙන් ભેද භින්න වෙනවා ජාති වෛරේ ජාති අතර ભેද භින්නතා ඇති වෙනවායි කියලා මේක ඉස්සරහට දාලා පෙන්නුවාට මේක හොඳටම තේරෙනවා මේක දේශපාලන වමනාව මේක දේශපාලන වමනාවට හිතාමතාම ඉදිරියේදී මේ රටේ විරුද්ධවාදී මේ රටේ දේශපාලන ක්‍රියාකාරීත්වය ජනතාවගේ දේශපාලන ක්‍රියාකාරීත්වය සමතලා කරලා දාන්න ඒ යටපත් කරලා දාන්න සර්වාධිපති ස්වරූපයෙන් මේව යටපත් කරලා දාන්න පෙන්නන ඉස්සරහට ගේන මේ කසකාරය මේ පෙන්නන මේ නාට්‍ය පෙන්නගෙන එන්නේ ඉස්සරහට මේ රටේ දේශපාලන
දේශපාලන උප්පර වැට්ටියක් කියන එක බොහොම පැහැදිලිවම පේන්න තියෙන දෙයක්. මේක නිකන් විච් හන්ටින් වැඩක්. මේකට කියනවා විච් හන්ටින් කියලා. මේ විච් හන්ටින් කියලා කියන්නේ මේක ඉංග්‍රීසි වචනයක්. මේක යුරෝපයේ විශේෂයෙන්ම එංගලන්තයේ මධ්‍යතන යුගයේදී භාවිතයට ආපු වචනයක්. මේක ඉතිහාසය තමයි මේ මධ්‍යතන යුගයේ මධ්‍යකාලීන යුගයේ මේ බ්‍රිතාන්‍ය වගේ රටවල් වල ඒ ඒ ඒ පාලනේ ඒ මේ මධ්‍යගතන මධ්‍යගත යුගයේ රාජාණ්ඩු පාලනය ඇතුළේ හිටපු යම් යම් සම්මතයට විරුද්ධ ඒ සම්මතයට විරුද්ධ කාන්තාව විශේෂයෙන්ම කාන්තාවන් ඉලක්ක කරගෙන ඔවුන් මායාකාරියන් ඔවුන් විජ්ජාකාරියන් ඔවුන් යක්දේශියන් විදියට මවා පෙන්නල ඔවුන් වත්තණන් කොට අරගෙන වද දීලා පුච්චා වැරුවා. ඔනකන ගිල බලන්න මේ විචාන්තින් කියන්නේ. ඒකයි මධ්‍යතන යුගයේ සිදුවෙච්ච මහා ධර්ම අපරාධය. මිලියන ගාණක් මේ විදිහට මරණ දැම්මා යුරෝපේ. ඒ විචාන්තින් කියන්නේ. ඒක සම්පූර්ණයෙන්ම තමන්ගේ විරුද්ධවාදී මර්ධනය කරන්න එක එක්කෙනා කම්ප්ලේන් කරා. දැන් මම කියන්නේ එහෙම අරයා ගිහිල්ලා කම්ප්ලේන් කරනවා. මෙයා ගිහිල්ලා කම්ප්ලේන් කරනවා. එක එක කම්ප්ලේන් කරාම ඒ ඔස්සේ තමන්ගේ විරුද්ධවාදී මර්ධනය කළා හඹාගෙන ගිහිල්ලා වද දීලා මරා දමපු ක්‍රමයක් තමයි ඔය විචාන්තින් කියන්නේ. දැන් අපිට පේනවා ඒ විචාන්තින් එකට ඕන කරන පාර තමයි මේ හදාගෙන යන්නේ. මේ විදිහට නිකන් ආගම් ಜಾති ආගම් විශ්වරහට දාගෙන මේ කොහෙවත් ඉන්න නිකම්ම නිකම් වැදගම්මකට නැති හාල් කෑලි වගේ ඉන්න මේ නාට්‍ය මේ ප්‍රහසන මේ විහිළු තහනු කරන නිවේදිකාවන් එහෙම නැත්තම් කොහේ හරි සල්ලි අම්බු කරන ජාවාරක්කාරයන් විශ්වරහට දාලා ඒ හරහා මේ ආගම් මුල් කරගත්ත ભેදයක් කවුස්සලා මේ විදිය නාට්‍ය පෙන්නලා මේ සූදානම් වන්නේ ඉදිරියේ මහා දැවැත්ත මර්ධනයකට විච් හන්ට් එකකට මේ සූදානම් වෙන්නේ මේ විච් හන්ටින් එකකට මේ සූදානම් වෙමින් තිබෙන්නේ එනිසා ඒ පිළිබඳ සවිඥානික වෙන්න ඕනේ මේ රටේ ජනතාව දැන් අපි දැක්ක මේ එකම අර රාජාංගනේ භික්ෂූන් වහන්සේ කෙනෙක් රාජාංගනේ ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේ කෙනෙක්වත් අත්අඩංගුවට අරගෙන අපි දැක්ක ඒ භික්ෂූන් වහන්සේ පහුගිය කාලයේ පුරාම ඊටම බරපතල විදියට ධර්ම විදියට මේ රාජපක්ෂ පාලනයේ ගෝඨාභය පාලනයට නිර්දයෙන්ස පහර දුන්නා. දැන් ඊයේ වෙන වෙට ඒ භික්ෂුන් වහන්සේව අත්අඩංගුවට අරගෙන තිබෙනවා. දැන් අපි දැක්කේ මාධ්‍යවල කියන්නේ මෙයා මේ භික්ෂුන් වහන්සේ ආගමික සංහිඳියාවට බාධා වෙන ආකාරයෙන් ආගම් අතර වෛරය ඇති වෙන ආකාරයට කොහොම පරුෂ වචන කියමින් කෑගුරුස්සන් ගහමින් කටයුතු කිරීම නිසා අත්අඩංගුවට ගන්න. ඒකම අපි දැක්කා කියනවා මාධ්‍යවල සමාජ මාධ්‍යවල පළ වෙනවා රාජ්‍ය නායකයා ඒ නායකයාගේ අම්මාවත් මතක් කරලා පරුෂ වචන වලින් බැන්නා. පරුෂ වචන කියමින් බයිනවා ඒක. ඒ නිසා අත්අඩංගුවට ගත්තා ඒක. හැබැයි අපි පෞගිය කාලවල දැකලා තියෙනවා වීඩියෝ වල සමාජ මාධ්‍යවල මේ භික්ෂුන් වහන්සේ බරපතල විදියට ධර්ම විදියට විවේචනය කරනවා. හැබැයි ආගම් නෙවෙයි. ජාති අතර වෛරයක් ආගම් අතර වෛරයක් ඇති වෙන පරුෂ වචන වලින් කෑ ගහනවා අපි දැකලා නැහැ. හැබැයි අපි දැකලා තියෙන්නේ මේ පාලන තත්ත්වයට රහිත වික්‍රමසිංහ රාජපක්ෂ යුන්තාවට රහිත ධර්ම විවේචනය අපි දැක්කයි වික්ෂුන් වහන්සේ මතු කරා. දැන් මේ මාධ්‍යවල කියන විදිහ සමාජ මාධ්‍යවල කියන රාජ්‍ය නායකයන් දේශපාලන නායකයන් මව මතක් කරලා අම්මා මතක් කරලා පරුෂ වචනෙන් බයින්නේ. දැන් දේශපාලනඥයන්ට දේශපාලන නායකයන්ට රාජ්‍ය නායකයන්ට ලංකාවේ මේ මොහොතේ අම්මා මතක් කරලා බණින එකට අත්අඩංගුවට ගන්නවා නම් මං හිතන්නේ ලංකාවෙන් 3/2ක් අත්අඩංගුවට ගන්න. ලංකාවේ ජනතාවගෙන් 3/2ක් අත්අඩංගුවට ගන්න ඕනේ ඔය දේශපාලනඥයෝ රාජ්‍ය නායකයෝ දේශපාලනඥයෝ පාර්ලිමේන්තුවේ ඉන්න 225 මේ හැම කෙනෙක්ම මිනිස්සු උදේ දවල් රැ 3 වේල අතට ගන්නකොට උදේට කන්න යනකොට දවල්ට කන්න යනකොට රැයට කන්න යනකොට ඔය දේශපාලනඥයන්ගේ අම්මා මතක් කරන්නේ නැති එකෙක් හිටන් ඉන්නවනම් අම්මා මතක් කරන්නේ නැති එකෙක් ඉන්නවනම් කියලා
බෙහෙත් ටික ගන්න ගියාම ඉස්පිරිතාලෙට ෆාමසියට ගියාම ආ විතරයක් හොයනකොට විතරයක් ගන්න හොයනකොට ළමයින්ට මාළු කෑල්ලක් හොයනකොට මිනිස්සු ආ තමන්ගේ ළමයින්ට කන්න ටික හොයනකොට හාල් ටික හොයන්න යනකොට ලුණු ගෙඩිය හොයන්න යනකොට ආ ළමයට දෙන්න පළතුරක් හොයන්න යනකොට ලයිට් බිල ගෙවන්න යනකොට කරන්ට් බිල ගෙවන්න යනකොට ජල විදුලි බිල ගෙවන්න යනකොට ඒ හැම වෙලේම පැය 24ම මේ රටේ මිනිස්සු ඔය දේශපාලනඥයන්ගේ අම්මා තාත්තා විතරක් නෙමෙයි උන්ගේ හත්මුතු පරම්පරාව මතක් කරනවා උන්ගේ හත්මුතු පරම්පරාව මේ රටේ මිනිස්සු මතක් කරනවා ඒමෙකේ මං හිතන්නේ ඔය රාජාංගනේ හාමුදුරුව නෙමෙයි රටෙන් භාගයකට වඩා අතරම්කට අරගෙන ඉහළ ගෙවල් වලට යවන්න එනවා අම්මා තාත්තා මතක් කරයි අම්මා තාත්තා මතක් කරයි ආගමික ආගමික ප්‍රශ්නයක් නෙමෙයි ආගම් වලට බැන වැතුනන ආගමික සංගිතියාව ආගම් අතර වෛරයක් ඇති වෙන නිසා අතරක් කොට ගත්තනම් ඔය වික්ෂුන් වහන්සේව ඊට කලින් 10-15 සතාවක් අතරක් කොට අරගෙන තියෙන්න ඕනේ අර අවසරණ පුරා අර අවසරණ පුරාව අතරක් කොට අරගෙන තියෙන්නේ 10-15 සතාව ඔය දැන් ඇඟබදපු මිනිහ ඔය ජනාධිපති සමාවකෙන් එළියට අවිල්ලා ඉන්නේ ටක්කෙටම මං කියන්නම් මොන අද අනිවාර්යයෙන්ම අවසරණ පුරා පාරට බහින්න අවසරණ පුරා මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා නේද යා අපි දැක්කේ නාන්දර ජර්මියස්ගේ නාට්‍ය ආපකම දැම්ම එළියට ආයි මං හිතන්නේ අද අනිවාර්යයෙන් කියන ටක්කෙටම ආයි අදත් ඇවිල්ලා කතා කරන්නේ මේ මොනවද මම දන්නේ මේ කොන්ට්‍රඩික්ෂන් එක හදන්නේ ඒකත් එක්ක මොකක් හරි පිළියක් දාන මේ පැත්තේ මොකක් හරි හාල් කෑල්ලක් මොකක් හරි අපතේක්ම දාලා මොකක් හරි නාට්‍යේ වීඩියෝ එකක් බලන නාට්‍යයක් බලනකොට මේ පැත්තේ ඩාහන් ගාල මේ වගේ වොෂින් මැෂින් දාන පරණ වොෂින් මැෂින් ගෝඨාභයේ පරණ වොෂින් මැෂින් වලට ආයි මොකක් හරි මෝටරයක් අයි කරලා මේ පැත්තේ දාන අනිවාර්යෙන් මේ අවසරණව දාන අවසරණ පුරාව මේ පැත්තේ දාන උන අද මොකක් හරි කුමහත්යක් කියන්නේ ඒ එක්කම දායි යන කට්ටිය කට්ටි දාන ලෝක ගාන දායි පාරට ගෙනියන මේක තමයි හදන දේශපාලන ගැටුම මේ ජනතාවගේ දේශපාලන ක්‍රියාකාරීත්වය වෙනුවට මහජන ක්‍රියාකාරීත්වය වෙනුවට ඒ දේශපාලනය යටකරන ඒ දේශපාලනය යටපත් කරන මේ දේශපාලන භූමියට මේ වගේ වැඩගත්මකට නැති අර පරණ වැඩේ රාජපක්ෂලට හුරු පරණ වැඩේ තමයි ජනතා දේශපාලනය ජනතා ක්‍රියාකාරීත්වය යටපත් කරන ආගම් ජාති අතර මේ විදිහ ගැටුමක් මවාපාල ඒ දේශපාලන ජනතාවගේ දේශපාලන ක්‍රියාකාරීත්වය යටකරන එක. දැන් මේ ආහන්නේ නාට්‍ය. දැන් අත බලන්න අනිවාර්යෙන්ම අවසරණ පුරා ඉන්න කතා කරන අනිවාර්යම ටක්කෙට මත කතා කරනවා. දැන් මේ අවසරණ පුරා ඉන්න ඕනේ කොහෙද? මේ අවසරණ පුරා යහතින් ඉන්නේ කොහොමද? මේ ශාස්ත්‍රවරයෙකුට ලබ්බා කියලා වැන්න මිනිහා. ආගමික ශාස්ත්‍රවරයෙකුට ලබ්බා කියලා වැන්න ආගමික නායකයන් ආගමික නායක පාස්කු ප්‍රහාරය ගැන කතා කරද්දී කතෝලික සභාව ඒ කතෝලික සභාවේ ප්‍රධාන රදගුරුතුමන්ලට කාදිනල්තුමා නිකන් කාදිනල් ආ නිකන් හරියට තමන්ගේ නිකන් අතපල්ලෙන් වැටිච්ච උන් වගේ අපහාසු උපහාස කර කර මේ පාස්කු ප්‍රහාරේ මේ පාස්කු ප්‍රහාරය සඳහා ගෙනියන මේ අරගලේ ඒ යටපත් කරන්න අපි දැක්ක කීපවර මේ අපසරණ පුරාව දාලා ඒ ආගම් වලට අපහසු පහස කරනවා මම නම් ඉන්නෝනේ අත්තනම් වෙයි ඔය කියන විදිහට රාජාංගනේ හාමුදුරුවන් අත්තනම් වඩුව ගත්තනම් මේ අපසරණ පුරත් අත්තනම් වෙ ඉන්න ඕනේ එහෙම වෙන්නේ නැහැ ඒක අපි කියන්නේ මේක විච්ඡන්ට් එක මේක විච්ඡන්ට් එක තෝරා බේරාගෙන තමන්ගේ විරුද්ධවාදීන් දඩයම් කරන්න හදන්නේ ඒ දඩයම් කරන්න අවශ්‍ය කරන පසුබිම තමයි මේක එක පිල්ලි දාලා කරන්නේ පිල්ලි දාලා ඒ දේශපාලන භූමිය උම්ම මේකට අතුරු කරලා ඊට පස්සේ ඒකත් එක්ක හැප්පෙන්න ඕන කරන තමන්ගේ පරණ ඒජන්ට්ලා තමන් අර වැස්සට දාන යකඩ කෑලි තියෙනවා නම් එහෙම උන් තමයි අපසරණලා කියන්නේ ඒ අපසරණ පුරා ඒ කියන්නේ රාජපක්ෂලට හෙන ගහනකොට දාන යකඩ කෑලි හෙන ගහනකොට රාජපක්ෂලට උම්ම බේර ගන්න දාන බ්‍රොයිලර්
උඹ බේරගන්න ගන්න බ්‍රොයිලර් නා. ඔය අපසරණ ගුරා කට්ටණිය එවුන් එහෙම එවුන්. අන උඹ දාලා දැන් මේ හදන්නේ මේ ජනතාවගේ ජනතාව දවසින් දවස දවසින් දවස ගිනි අරගෙන දැවෙනවා. පිච්චන මහලා. ආ මිනිසුන්ගේ ගින්න. ඒ මිනිසුන්ගේ දේශපාලනය. මේ මේ ප්‍රශ්නයට අපත් කළා දාන්න. මේ ප්‍රශ්නයට අපත් කළා ඔය වගේ නාට්‍ය අපි තොණ්ඩර ගාන දෙක රාජපක්ෂලගේ කාලේ. උඹ බලයට ගේන්න පෙන්නපු නාට්‍ය දැක්ක. වද සී වද බ්‍රසීල් වද කොත්තුවල ඉඳලා ඊට පස්සේ හලාල් නාට්‍ය අපි දැන් අපසරණ ගුරාලා දාන සෝවිත නායක හාමුදුරුවෝ රාජපක්ෂලට විරුද්ධව අර පැකරලත් එක්ක මේ රට සල්ලාල මේ රටේ නයිට් ක්ලබ් සංස්කෘතියක් හදන්න යද්දි සෝවිත නායක හාමුදුරුවෝ මේකට විරුද්ධව සටන් කරන්න ලෑස්ති වෙනකොට ඔය අපසරණ ගුරාව දාලා ඔය අපසරණ ගුරාව දාලා හලාල් නාට්‍යයක් පෙන්නන ඔන්න කරපු නාට්‍ය ඊට පස්සේ ලේ වැගිරෙන නාට්‍යයක් පෙන්නවා පාස්කු නාට්‍ය වෙන්න. ලේ වැගිරෙන තිරස්චීන නාට්‍යයක් වෙන්න. ඊට පස්සේ දැක්කම කොහමද? මේ නාට්‍ය අධ්‍යක්ෂක බලේන වතුනාට පස්සේ වෙන්න පුළුවන් නාට්‍ය ටික. කැලණියේ නයි නාට්‍ය. අර කොවිඩ් කාලේ මයම්මා කාලියම්මා ධම්මික නාට්‍ය. ඇලිවලම් මුට්ටි ගගේ පා කරන ඇලදොලවල් වල පා කරන නාට්‍ය. මේ නාට්‍ය දැක්ක මේ නාට්‍ය කොච්චර දැක්ක මේවයි හෙම්බත් වෙලා මිනිස්සු අවසානයේදී පහුගිය ජූලි මාසේ මිනිස්සු පාට බැලු මිලියන ගන්න ඇඳිවතක් නැතුව නාට්‍ය අධ්‍යක්ෂකට රටක් නැතුව විභාගාදී උම්මත්තකෙක් වගේ ඇවිදින තැනට ජනතාව පත් කළා පාරට බහලා මිලියන ගණක් පාට බහ කණෙන් ඇදලා එළියට දැම්මා. මේ යන්න රටක් නැති කළා මිනිස්සු. ඒ නිසා 69 ලක්ෂය ගත්තේ කාට උවම කළා නේ. මේ ලක්ෂයක්වත් ඡන්ද ගන්න බැරුව. ලක්ෂයක්වත් ඡන්ද ගන්න බැරුව ගෙදර යවපු. පස්තර දෙකක් පයින් ගහලා ගෙදර එලවපු. එකා ජනාධිපති වුණාම මිනිස්සු ඔය නාට්‍ය වලට බය වෙනවා. මේ රාජපක්ෂලගේ 135 ජනාධිපති වෙච්ච එකට මිනිස්සු බය වෙනවද? පන්නලා දාපු රාජපක්ෂලයි පන්නලා දාපු වික්‍රමසිංහයි දෙගොල්ලෝ එකතු වෙලා ගෙන යන මේ වික්‍රමසිංහ රාජපක්ෂ අලිපොට්ටු මේ තුප්පහයි දේශපාලන පැලැන්තිය එපා වෙච්ච ජරාජීව මේ දේශපාලන පැලැන්තිය මේ ගොතන පෙන්නන නාට්‍ය වලට මිනිස්සු රවටනවා. අපි කියන්නේ කරගෙන බලයන්කො තව දවස් ටිකක් ඈ. තව මාසයක් දෙකක් වුණනම් කරගෙන යනවකො. තව මාස දෙක තුනක් ඕක කරගෙන යනවකො. ඒ වද තියෙන ප්‍රශ්නේ මේ රටේ මිනිස්සු දන්නවා මම Tamanට තියෙන ප්‍රශ්නේ. ඈ ආගමික සංහිඳියාව නැත්තර ප්‍රතිකල ජාති නැතර ભેදේ සමාජ ભેදේ ඇති කරලා මහා තිරස්චීන අපරාධයක් කරපු. මේ පාස්කු ඉරිදා ප්‍රහාරයට ඒ ප්‍රහාරයෙන් 200-300කට ආසන්න ප්‍රමාණය අහිංසකයන්ගේ ජීවිත නැති කරලා අවසානයේදී ඒකට යුද්ධයක් ඉටු කරන්න පුළුවන්ද? මුළු ආගම් අතර අවිශ්වාසය සමාජ අතර අවිශ්වාසය තිබුණා. සමාජයේ බෙදුම. මේකට මගපාදක මේ තිරස්චීන ප්‍රහාරය කරපු. ඒකට සම්බන්ධ එකෙක් අත්අඩංගු කරගත්තද? බොරු තව ඒකට තව නව නාට්‍ය පෙන්නන. ඒක යට ගහන එක නාට්‍ය පෙන්නන. අරයයි මෙයයි කියලා මූ තමයි මහමල කරුවා මූ තමයි මහමල කරුවායි කියලා එක එකව පෙන්න නාට්‍ය පෙන්න. අපි දැක්කනේ අර නීතිඥෙක්ට බොරු සාක්ෂි දාලා ඒ නීතිඥව කිරගෙදර තියන් හිටියා. අතුරට දාලා තියන් හිටියා. අන්තිමේදී දැක්ක කොහොමද ඒ සාක්ෂි ගෙතුවේ කියන එක පේනවා. ඊට පස්සේ මෙන්න මේ බොරැල්ල ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක මේ අහිංසකෙක් ළඟ ගිනි පෙට්ටියක් තියන් හිටියා කියලා නාට්‍යයක් පෙන්නවා. මුත් මේකට සම්බන්ධයි. අන්න ඒ වගේ නාට්‍ය පෙන්න එකෙක් අත්අඩංගුවට අරගෙන නැහැ. මේකට වගකිව යුතුයි කියන එකෙක් අත්අඩංගුවට අරගෙන නැහැ. මොන පෙන්නපු නාට්‍ය වලින් කර පොණ්ඩ ප්‍රශ්න ජනතාව. ඒ වගේම අපි දන්නවා මේ රටේ සාගර කලාපය විනාශ කරන මේ බටහිර සාගර කලාපය විනාශ කරලා තියෙනවා තව අවුරුදු මං හිතන්නේ දශක 4 5ක්
දසහතර පහක් යනකම් නැවත ගොඩ එන්න බැරි තරමට මේ සාගර කලාපය විනාශ කරන සාගරය විනාශ කළා මේ මේ හරිනේ මූදු කොල්ලකාරය වගේ මූදු කොල්ලකාරය වගේ නැවක් ගෙනල්ල ඒ නැව ගිනි ගත්තට පස්සේ ඒක හරියට නිවා ගන්නත් බැරි මේක නිවා ගත්තේ නැහැ කියලා චෝදනාවක් කරන්න පුළුවන්කම තියෙන්නේ ඒක මගහැරලා ඒකෙන් සල්ලි හොයන්න කියන වන්දි ගන්න කියන දැන් අන්තිමට මොකද්ද වන්දිය දැන් වන්දිය නොගෙන වන්දිය නොගෙන කාගෙන් හරි ගතමනාවක් කාගෙන් හරි ගානක් කපාගෙන වන්දිය නොගෙන ඒ වන්දිය මගහැරලා යන විදියට ඒ යටි කුට්ටු වැඩ කරන එහෙම මෙහෙට බෝල පාස් කර ඒ උසාවියේ තියෙන මේ උසාවියේ තියෙන කියලා එහෙට මෙහෙට බෝල පාස් කර කර මේ හදන්නේ මේ කොම්පැනි කාර්යාලයෙන් ගානක් කපාගෙන අපි හොක ගන්නවා කප් ගහපු යන්නේ අවන් ගාඩ් කාර්යයෙන් කප් ගහපු යන්නේ අපි දන්නවා අරගෙන මුගේ කොම්පැනි කාර්යාලයෙන් කප් ගහපු යන්නේ සල්ලි අර මෙහෙම කප් ගහලා මේවා යට ගහපු ඉතිහාසය අපි දන්නවා මේ 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 රට විනාශ කරපු මේ සමුද්‍රය විනාශ කරපු මිනිසුන්ගේ පරිසරය විනාශ කරමු මේ අපේ පරිසරයේ ජනතාවගේ ජීවිත විනාශ කරමු මේකට මහා වන්දියක් ගන්න තියෙන අවස්ථාව පැහැර හරමින් මේ කම්පැනි කාර්යාව බේරන්න හදන වැඩක් කියන එක දැන් මේ රටේ ජනතාවගේ දැන් ඒක ගැන කතා කරන්නේ අන්න ප්‍රශ්නි දෙවොම තමයි යට ගහන්නේ ඒ ප්‍රශ්නේ යට ගහන්න දැන් නෑ කතාවක් ඒක ගැන එහාට මෙහාට බෝල පාස් කර කර හිටියා ඒක එහෙම යට ගහනද නේද ඒකම අපි දැක්කනේ මේ රටේ ජනතාවට හාල් ඇටයක් හොයාගන්න බැරි. ආ පෝර ටික නැති කරලා. පැය 24 න් පෝර ටික නැති කරලා. අන්තිමේදී චීනගේ කක්කා නැවට ඩොලර් මිලියන ගාණක් වන්දි කෙවුව හොරකම් කරනවා. ඒකලුත් හොරාකෑ. ඒක ගැන සත පහකට කතා මායිම් කරන්නේ. ඒව ප්‍රශ්නේ. ඒව යට ගන්න. මිනිස්සුන්ට අදට හාල් ඇටයක් හොයාගන්න බැරි. හාල් කිලෝ එකක් ගන්න බැරි. මිනිස්සු හිඳමනේට ඇද වැටිලා තියෙනවා. මිනිස්සු කන්න ටික නැති කර තුන් වෙල නැති කරලා තියෙනවා. මිලියන ගාණක් ළමයි මේ රටේ දරුවෝ ලක්ෂ 14ක් උදේට ආහාර වේලක් ගන්න නැහැ කියලා ලෝක ආහාර රමුදල කියනවා. ජාත්‍යන්තර සංවිධාන කියනවා. උදේට ආහාර වේලක් නැති පාසල් ශිෂ්‍යයන් ළඟ දරුවන් ලක්ෂ 14ක් ඉන්නවා. ලංකාව මේ ගෝඨාභය රාජපක්ෂව මං දැක්කා කියනවා ඉඳගෙන අර පොහොට්ටුවේ කොළඹ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියාගෙන චූ කොල්ලෙක් ඇවිල්ලා කියනවා ඊයේ පෙරේද දැන් මේ මේ නතාෂා නාට්‍ය දැකලා මේ විකට නිවේදිකාවගේ නාට්‍ය දැකලා කියනවා මෙයාම ගෙනල්ලා මෙයා ප්‍රසිද්ධියේ මෙයාට දඬුවම් දෙන්න මෙයාට ප්‍රසිද්ධියේ දඬුවම් දෙන්න ඔව් ප්‍රසිද්ධියේ දඬුවම් දෙන ලයිස්තුවක් කියනවාම ඒකේ මුලින්ම ඉන්නේ අපිට තුන් වේල නැති කළා අපිට හාල් ටික නැති කරලා හාල් ටික හොයාගන්න බැරි රටක් බවට පත් කළා මේක. මේකට ගම්කොලොත් කරලා ඇඩිවතක් නැතුව පැනලා ගිය එක තමයි පළවෙනියෙන් ඉන්නේ දඬුවම් දෙන්න. මේ රටේ ජනතාව දඬුවම් දෙනවා නම් පළවෙනියෙන් ප්‍රසිද්ධියේ දඬුවම් දෙන්න ඕනේ ඔන්න ඔයක. මේ රටේ ජනතාවට හාල් ටයක් නැති කරපු එක. තුන් වේල නැති කරපු බෙහෙත් පෙත්ත නැති කරපු එක. අනේ උට පළවෙනියෙන් දඬුවම් දෙන්න. මේකේ ඉන්දියානු වංචාවක ඩොලර් ටික හින්දෝපු එක. චීන කක්කණවට ඒ කක්කණමින් කප්පම් ගත්තේ උන් කක්කන් ආකා මිලියන ගාණක් නැති කරපු එක. සුදුළුණු වංචාව කරපු එක. තෙල් වංචාව කරපු එක. සීනි වංචාව කරපු එක. ඉන්නව ලයිස්තු. ඒ චූ කොල්ලට කියන්නේ ලයිස්තුවක් ඉන්නවා. ඔය විකට නිවේදිකාවට දඬුවම් දෙන්න කලින් අනේ උන්ටම දීලා ඉන්නවා. ප්‍රසිද්ධියම දෙන්න ඕන තමයි කිව්වෙ ඉඳ කියන්නේ. මේස අද මෙන්න තියෙන ප්‍රශ්නේ අපිට. මෙන්න ජනතාවගේ බුරබුරා නැගෙන ප්‍රශ්නේ. රෝහල් පද්ධතිය කඩන් වැටිලා. ග්‍රාමීය රෝහල් 50ක් 60ක් වැහෙන්න නියමිතයි. ඔපරේෂන් කරන්නේ ශල්‍ය කරප බොහෝ තැන්වල කරන්නේ නැහැ. ඇයි නිර්වින්දන බෙහෙත් නැහැ. බෙහෙත් වලට තුවාලයකට බෙහෙත් දාන්නේ නැහැ බෑන්ඩේජ් නැහැ ගෝස් කැල්ලක් නැහැ පැරසිටමෝල් පෙත්තක් නැහැ බෙහෙත් මිල කොච්චරද කියනවනම් බෙහෙත් බොන එක මිනිස්සු අත්හැරලා තියෙන්නේ 125 කින් පහුගිය මාස තුනේ ලංකාවේ ඖෂධ ගැනීම පහළ වැටුණා
ඒකෙන් ඖෂධ ගන්නෙ නෑ. මිනිස්සු ඖෂධ නොගෙන මිනිස්සු කැමැත්තෙන් මරණය වලද ගන්නවා. මිනිස්සු කැමැත්තෙන් මරණය වලද ගන්නවා බෙහෙත් කොන්න බැරි ඉන්න. ඉස්පිරිතාල දිහා බලාගෙන මිනිස්සු මැරෙනවා. ඉස්පිරිතාලේ අම්බලන්නේ. මේක කාන්තාරයක් කරලා තියෙනවා. මේක කාන්තාරයක්. යානිස් වර්පා කිස් කියනවා. දැන් ලංකාව කියන්නේ කාන්තාරයක්. මේක බංකොලොත් කරලා ඊට පස්සේ මේක ණය ගහේකට ගහලා දෙනවා IMF එකේ. දැන් අපි ණය චක්‍රයකට ගහලාකට ගහලා දැන් ණය ගෙවන්න අපේ රීරි මාංශය මූරගෙන කනවා. බදු ගහලා බදු ගහලා කරන් බිල වැඩි කරලා 100ට 300කින් විතර. මම කරන් බිල වැඩි කරලා කරන් බිල වැඩි කරාම ඒකට විරුද්ධ වෙච්ච අර උපයෝගිතා කොමිෂන් සභාවේ මිනිහව කණෙන් ඇදලා එළියට දානවා. මොනමුගේ තරම කණෙන් ඇදලා එළියට දානවා. කරන් බිල වැඩි කරන්න කියපු එපයි කියපු එකව එළියට දානවා. ඊට පස්සේ අපි දැක්ක පාර්ලිමේන්තුව අර බදුල්ල පැත්තේ ඉන්න බඩතඩිය කියනවා ඉඳගෙන අර විදුලි බල ඇමති ගැන කතා කරලා කියනවා මෙයා විදුලි බල ඇමති. එයාගේ තාත්තා හිටියා නම් එහෙම දත් නැතුව බත් කන්න වෙන්නේ හොඳේ කියලා. එයාගේ තාත්තා හිටියා නම් දත් නැතුව බත් කන්න වෙන්නේ කියනවා මිනිස්සුන්ට. අපිට කියන්න තියෙන්නේ දැන් එයාගේ තාත්තා ඔය විදුලි බල ඇමතිගේ තාත්තා මුළු ඇඟෙන්ම බත් කනවා. දත් වලින් නෙමෙයි ඇඟේ හැම අවයවකින්ම බත් කරනවා. බත් විතරක් නෙමෙයි කටින් විතරක් නෙමෙයි බත් විතරක් නෙමෙයි අනිත් පැත්තෙන් එන ඒවත් කනවා. බත් විතරක් නෙමෙයි අනිත් පැත්තෙන් එන ඒවත් මුළු ඇඟෙන්ම කනවා. අන්නේ මේ රටේ මිනිස්සුන්ට දත් නැතුව බත් කවන්න කියලා වෙච්ච හැදිය. දත් නැතුව බත් කවන්න කියලා වෙච්ච හැදිය තමයි ඔය විදුලි බල ඇමතියගේ තාත්තට වෙලා තියෙන්නේ. අන්න එහෙම හදි තමයි වෙන්නේ. ඒ නිසා මේ රටේ මිනිස්සුන්ට බදු ගහලා කරන්ට් බිල වැඩි කළා කරන්ට් බිල වැඩි කළා මිනිස්සුන්ව නැත්තටම නැති කරලා තියෙනවා. දැන් අන්තිමේදී මිනිස්සුන්ගේ EPF EDF එක අර්ථසාධක කරමුදල මේ ප්‍රතිව්‍යුහගත දේශීය ප්‍රතිව්‍යුහගත කරනකොට ලබන මාස වෙනකොට මිනිස්සුන්ට අර්ථසාධක කරමුදල නැති වෙනවා. රටේ බැංකු පද්ධතිය කඩාගෙන වැටෙනවා. රටේ බැංකු පද්ධතියම කඩාගෙන වැටෙනවා. ඒ තරමට මේක වැටි වැටිලා තියෙනවා. දැන් ඒව තමයි ප්‍රශ්න තියෙන්නේ. දැන් ලංකාව දුප්පතු ලෝකේ දුප්පතුන් ඉන්න රටවල් 20,000ක් වෙනද? ගෝඨාභය රාජපක්ෂව මං හිතන්නේ අර චූකොල්ලා කිව්වා වගේ අර පොල්පේ චූකොල්ලා කිව්වා වගේ අන්න ඒකට මං හිතන්නේ ගෝඨාභය රාජපක්ෂව ගෝල්ෆේස් පිට්ටනියට ගෙනල්ලා වෙනම ටැග් කර දෙනවා. බලන්න කො වික්‍රමසිංහ රාජපක්ෂලා ලංකාවට අත් කළ දීපුවා ආ තත්ත්වේ. ඒ නිසා වෙනම ටැග්ක් උන්ට දෙන්න ලංකාව දුප්පතුන් අතර දුප්පත් රාජ්‍ය අතර විසිරි තැනටපත් කිරීම පිළිබඳව මාර සතුටක් දෙනවා. බලන්න ඉන්දියාව බලන්න. බලන්න දැන් ඉන්දියාව බලන්න. වෙන රටක වෙලා තියෙන දේ. ඒ නිසා මේ රටේ ජනතාවට තියෙන ප්‍රශ්නේ මේක. මිනිසුන්ට කන්න ටික නැහැ, මිනිසුන්ට බෙහෙත් ටික නැහැ, මිනිසුන්ට පොර ටික නැහැ. දවසින් දවස බදු ගහලා තියෙනවා. මිනිසුන්ට ජීවත් වෙන්න විදියක් නැහැ, දරුවට පාසලට යන්න විදියක් නැහැ. අපි ඉන්නේ සොහොන් පිට්ටනිය. මේක සොහොන් පිට්ටනිය. ඒ නිසා මේ රටේ ජනතාවට අපි කියන්නේ මේ තාම තියෙන්නේ මේ නාට්‍ය පෙන්න ජර්මියස්ගේ නාට්‍යයයි අර විකට නිවේදිකාවන්ගේ නාට්‍යයි නතාෂගේ නාට්‍යයි කට්ටඩියාගේ නාට්‍යයි අබසරණයාගේ නාට්‍යයි අබසරණ ගුරාගේ නාට්‍යයි උන් දෙගොල්ලෝ ඇවිල්ලා මේ පෙන්නන නාට්‍ය මේ නාට්‍ය ඔක්කොම පිටිපස්සේ ඉන්නේ මේ රටට හාල්ලටයක් නැති කරපු මේ රට බංකොලොත් කරපු මේ රට නැත්තටම නැති කළ මේක සොහොන් පිට්ටනියක් කරපු වික්‍රමසිංහ රාජපක්ෂ යුන්ටා එනිසා අපේ රටේ ජනතාවට කියන්නේ තව මාස දෙකක් යනකොට අපිට නැවත පාරට බහින්න වෙන්නේ බරපතල සටනකට. අන්නේ සටන දිය කරන්න, අන්නේ සටන යටපත් කරන්න, අන්නේ දේශපාලනය යටපත් කරන්න තමයි මේ නාට්‍ය පෙන්වන්නේ. මේ නාට්‍ය පෙන්වන්නේ එනිසා මෙව්වට තවදුරට මෙව්ව පස්සෙන් යන මේවට සාදු සාදු කියලා
මේවදියා අස්නිලංකාර කරන් බලන් ඉන්න සමාජයක් තවදුරටත් ඇති වෙන්නේ නැහැ. සෑයකට ඉඩ තියන්නත් එපා කියන එක අපි කියනවා. ඒ වගේම අපි මේ රටේ වගකීම් සහිත මාධ්‍යට කියනවා මේ විගඩන්වන මේ ජනතාව මුලා කරන මෙන්න මේ වික්‍රමසිංහ රාජපක්ෂ මේ අලිපොත්තු යුන්ටාවේ නාට්‍යවලට මීඩියා සංදර්ශන පවත්වන්න එපා. අපි දන්නවා ගංජා නාලිකාවයි කුඩු නාලිකාවයි උන්ට මේවා කරන්න පුළුවන්. බෑ අපි මේ රටේ වගකීම් සහගත මාධ්‍යට සමාජ මාධ්‍යට අපි කියනවා මේ නාට්‍යවලට ඉඩ දෙන්න එපා. ජනතාවට බරපතල අරගලයක් තියෙනවා. අනේ අරගලය වෙනුවෙන් පෙනී සිටින්න මාධ්‍ය වලින් පෙනී මාධ්‍ය වලින් අපි ඉල්ලා සිටිනවා. සංවිධාන වලින් අපි ඉල්ලා සිටිනවා. මේ හාල් කෑලි පස්සෙන් යන්න එපා. මේ නාට්‍ය පස්සෙන් යන්න එපා. ජනතාව සමග ජනතාවගේ සටනට එන්න. ජනතාවගේ ප්‍රශ්නත් එක්ක ඉන්න. ඒ නිසා ඒ සටන වෙනුවෙන් අපි එක්ව සාමූහිකව අරගලයට යෙදෙමු. අරගලයට ජය වේවා. අවුකන ඓතිහාසික පුරපසොල් කලාපය ජූනි මස 3-4 දින පුරා අවුකන යහමග වලස්ගව අවමංගල්‍යාධාර සමිතිවල සහයෝගයෙන් පැවැත්වෙන මහා බද්දන්සල ජූනි මස 3 දින අවුකන මන්සන්ධියේදී පැවැත්වේ. මේ පුණ්‍ය කටයුත්ත සඳහා ඔබටද දායක විය හැකි. භක්ති ගීත ප්‍රසංග වෙසක් කූඩු තරග අවලිය. වෙසක් කූඩු තරග සඳහා ඇතුළත් වීමට 5 අංක ඔස්සේ සම්බන්ධ වන දමින්ද සම්පත් 0.76426.60.15 නෙල්සන් 0.77075.1348 ලංකා 0.77071.45 මාධ්‍ය අනුග්‍රහය ලක් දෙරණ අලුත් තොරතුරු සහ නිවුස් රිපෝර්ටර් YouTube ප්‍රවෘත්ති නාලිකා තුළින් අසිරිමත් පොසොන් කලාපයේ නැරඹීමට ලංකාවාසී ඔබ සැමට ගෞරවනීය ආරාධනා. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කුමාක්